සුබ සන්ධ්‍යාවක්. උදා වූ 2020 නව වසර ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය පිරි සුබ නව වසරක් වේවායි ස්වාධීන රූපවාහිනී ප්‍රෝක්ත්‍යංශය ප්‍රාර්ථනා කරනවා. මම නජිත් මාතරකේ. මම නිශාන්තී දිල්රුක්ෂි. මුලින් මව දහනේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ඇසිදිසි මහගෙදර ස්වාධීන රූපවාහිනිය සහ ලක්හඬ ලෙස යළි වෙනස් වෙයි. ආතතියෙන් අධි රුධිර පීඩනයෙන් පෙළුණු රාජිත මාරු වෙයි. හැදෙන රටට වැඩෙන ගසක්, රුක් රෝපණයට ජනපති හා අගමැතිත්, එතනෝල් අනයනයට තිත. නව වසරේ උදාව ලොවම සමරයි. පෙරට වනස්පතියක් වූ රූපවාහිනී මහගෙදර ස්වාධීන රූපවාහිනිය ලෙසත්, සහෝදර ගුවන් විදුලි නාලිකාව ලක්හඬ ගුවන් විදුලිය ලෙසත් අරුත්පර ගමනක් අද ආරම්භ කළා. පැවති වටිනාකම් හා හරපද්ධතීන් රකිමින් පවුලටම එකට නැරඹිය හැකි නාලිකාවක් ලෙස අද සිට අප ගමන් ආරම්භ කර තිබෙනවා. මහා සංඝරත්නය විද්වතුන් කලාකරුවන් මෙන්ම කාර්ය මණ්ඩලයේද ඉල්ලීමට කන් දෙමින් නව සභාපති සුදත් රෝහණ මහතාගත් මෙම තීන්දුව මෙරට පරිණතම රූපවාහිනී සේවය නව මාවතකට යොමු කරනු ඇති. මීට වසර 4කට පෙරයි ITN සහ ITN FM ලෙස අප නාලිකා වෙනස් කෙරුණේ. ඒ සඳහා කිසිදු සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාවට නැන්මුනේ නැහැ. මෙරට රූපවාහිනී සරසවිය ස්වාධීන රූපවාහිනිය කඩාවැටීම ආරම්භ වුණේ එතැන් සිටයි. පසුගිය පාලන සමයේදී පෞද්ගලික අරමුණු වෙනුවෙන් සිදු කෙරුණු මෙම වෙනස්කම්වලට සමස්ත සේවකයන් විරෝධය පළ කළත්, එවකට පාලන අධිකාරිය ඒකාධිපති ලෙසින් මෙම වෙනස්කම් සිදු කළා. නව සභාපතිවරයා පත් වූ විකස සියලු දෙනාගේම ඉල්ලීම වූයේ ස්වාධීන රූපවාහිනිය සහ ලක්හඬ ගුවන් විදුලිය නැවත ස්ථාපනය කරන ලෙසයි. ඒ අනුවයි 2020 නව දශකයේ ජනවාරි පළමුවනදා ස්වාධීන රූපවාහිනිය සහ ලක්හඬ ලෙස අප නැවත ප්‍රේක්ෂක ජනතාව වෙත සමීප වන්නේ. ඒ ගෞරවනීය ප්‍රේක්ෂක ඔබට තිරය පුරා දැනෙන වෙනස්කම් රසක්ද සමගින් අදින් ඇරඹෙන නව ගමන එළඹෙන පෙබරවාරි 4 වනදා නිදහස් දිනයදා ජන මනස නිවැරදි කරමින් ස්වාධීන රූපවාහිනියේ සහ ලක්හඬ ගුවන් විදුලියේ පූර්ණ වෙනසක් සිදු කරනවා. සුභාවිත ගීත කලාව රැකගනිමින් ශ්‍රාවකයන්ගේ අපේක්ෂා යථාර්ථයක් බවට පත් කරමින් ලක්හඬ ගුවන් විදුලියද අද නව ගමනක් ආරම්භ කළා. අද සිට ආයෙමත් ආදරෙන් තේමා වෙනුයි ස්වාධීන රූපවාහිනියේ සහෝදර නාලිකාව ලක්හඬ ශ්‍රාවක ඔබ වෙත සමීප වන්නේ. 1996 වසරේදී ලක්හඬ ගුවන් විදුලිය ආරම්භ වුණේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිව්ටන් ගුණරත්න මහතාගේ වෙහෙසකර මහන්සියේ ප්‍රතිඵලයක් ලෙසයි. එහෙත් හරසුන් FM කලාව පසුපස ලක්හඬ ගුවන් විදුලියද ගෙන යමින් පසුගිය පාලන සමයේදී එය ITN FM ලෙස වෙනස් කෙරුණා. ලක්හඬ ගුවන් විදුලියේ අඳුරුතම යුගය ඇරඹුණේ එතැන් සිටයි. එයද දශකයේ ගුවන් විදුලි නාලිකාව ලෙස අද ලක්හඬ ලෙසින් වෙනස් වුණා. ඒ ශ්‍රාවක ඔබ වෙත වෙනස්කම් රසක්ද තිලින කරමින් නව වසරේ රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීමේ උත්සවයට සමගාමීවයි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ ලක්හඬ ගුවන් විදුලිය අද මෙම නව ගමන ආරම්භ කළේ. සමස්ත සේවකයන්ගේ සහභාගිත්වයෙන් වික්‍රමසිංහපුර ප්‍රධාන කාර්යාල භූමියේදී එම උත්සවය පැවැත්තුණා. එහිදී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා, ජාතික ධජයත්, ස්වාධීන රූපවාහිනී ධජය ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශ්ශංක මහතාත්, ලක්හඬ ගුවන් විදුලියේ ධජය එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අශෝක කරුණානායක මහතාත් එසවීම සිදු කළා. අනතුරුවයි රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීම සිදු කෙරුණේ. අද සිට නව ගමනක් ආරම්භ කරන ස්වාධීන රූපවාහිනිය සහ ලක්හඬ ගුවන් විදුලිය යා යුතු මඟ පිළිබඳ මෙහිදී එහි සභාපති සුදත් රෝහණ මහතා සමස්ත කාර්ය මණ්ඩලය දැනුවත් කළා. ගෙවුණු මොහොතකට, ගෙවුණු වසරකට වඩා මේ එළඹෙන මොහොත ඉතාම අභියෝගාත්මකයි. ඒ අභියෝග ජය ගන්න සහෝදර සේවක සේවිකාවන් අපි එක අරමුණකින් එකට බැඳුනොත්, එකට කැප වුණොත් පෙරසේ මේ නාලිකාව අපිට ලංකාවේ අංක 1 නාලිකාව බවට ඉතාම නුදුරේ පත් කළ හැකි.
අතලොස්සකගේ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් හිතුමතේ වෙනස් කෙරුණු ලක්කඬ ගුවන්විදුලිය පිළිබඳව එහි නිර්මාතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිව්ටන් ගුණරත්න මහතා මෙහිදී අදහස් පළ කළා. තාමත් අවාසනාවන්ත සිදුවීමක් වුණා 2016 වසරේදී. මට ලැබුණා ට්විටර් පණිවුඩයක් උත්තම ගුවන්විදුලි මාතාවකගේ දයාබර දියණිය වූද ස්වාධීනගේ හදාගත් දරුවා වූද සුවහසක් දනංගේ සිස් සතන් පහන් කළ නැගණිය වූද ලක්හඬ යෝන් කුමරිය සිය 20 වැනි ජන්මදිනයට එළඹෙද්දී අකාලයේ ඝාතනය වූ බව සාතිශය සංවේගෙන් දැනුම් දෙමු. මා හිතනවා මේක ඉහලින් ආපු දේශපාලන බලපෑමකින් සිද්ධුවක් නෙමෙයි. ලක්හඬින්ම බිහි වෙලා ලක්හඬටම මා විසින් ගත්ත කීප දෙනෙක්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලකින් වුණේ. අපි ඒක අමතකල දම් අකාලයේ ඝාතනයේ ලක් වූ ලක්හඬ යෝන් කුමරිය පෙරකල පුණ්‍ය බල මහිමෙන් අද දින 2020 ජනවාරි 1 වනදා යළි මෙලොව එළිය දුටු බව ඉමහත් සොම්නසින් ප්‍රකාශ කරනු කැමැත්තෙමි. ඇදෙන රටට වැඩෙන ගසක් ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව වික්‍රමසිංහපුර පරිශ්‍රයේ පැලයක් රෝපණය කිරීමටද කටයුතු කෙරුණා. මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ස්වාධීන රූපවාහිනී සහ ලක්හඬ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට අද එක් වුණා. වැඩසටහන් ප්‍රවෘත්ති ඇතුළු මාධ්‍ය ජාලයේ අංශ රසක් අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. එහිදී සේවකයන් සිය යෝජනාද අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළා. 9 දශකයට සූදානම් වන ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ ලක්හඬ ගුවන්විදුලියේ ඉදිරි ගමන වෙනුවෙන් රජයේ පූර්ණ සහාය ලබා දෙන බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. නව වෙනස පිළිබඳව නව ගමනක ඇරඹුම 20/20 සජීවී වැඩසටහනටද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා අද පස්වරුවේ සහභාගී වුණා. ආරපද්ධතිය ආරක්ෂා කරන නිදහස් පක්ෂපාතී නොවන මඩදේශපාලනයෙන් තොරවෙච්ච සදාචාර සම්පන්න දියුණු ප්‍රබුද්ධ මාධ්‍ය සංස්කෘතිය රට තුළ නිර්මාණය කිරීම තමයි රජයේ බලාපොරොත්තු. පසුගිය රජයේ ඒකපාර්ශ්වික වෛරචේතනාවෙන් යුත් මඩ සහ අවලාද වලින් පිරුණ ජාත්‍යන්තර වමනාවට වඩා ගැති ස්වකීය මාධ්‍ය ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් යොදාගනු ලැබුවා. එකතැනකදී ඔබතුමාලට චෝදනාවක් කරන්න පුළුවන් නෑ 2015 එපිටත් ඔබතුමාලා මාධ්‍ය භාවිතාව කළේ එහෙම. සිසේත් කියන්න බෑ මොකද ඉතාම දරුණු 30 අවුරුදු යුද්ධයක් පවතින කාලෙත් මාධ්‍ය නිදහස රැක දුන්නා. නිදහස් මාධ්‍ය නිදහස යටතේ ඇතිවෙච්ච මාධ්‍ය විකෘති කිරීම තුළින් තමයි යුද අපරාධ චෝදනා එල්ල කිරීමට තරම් මාධ්‍ය නිදහසක් යුද්ධය පවතින කාලෙත් රට ඇතුලේ තිබුණා. ස්වාධීන රූපවාහිනී 20/20 නවුම් ගමනක් යනවා. කොහොමද ජන විඥානය හඳුනාගෙන තියෙන්නේ? සමස්ත නිර්මාණවලදීම මම ජන විඥානයේ හොඳින් තේරුම් ගත් නිර්මාණකරුවෙක්. ඒ නිසා මට මේක එතරම් විශේෂිත දෙයක්වත් අපූර්ව දෙයක්වත් නෙමෙයි, මගේ ජීවිතය හා බැඳුණු කාරණාවක්. රාජ්‍ය නාලිකාවක් විදිහට මම හිතනවා ජාතික නාලිකාව සහ ස්වාධීන නාලිකාව කියන්නේ අම්මයි තාත්තයි වගේ දෙන්නේ. එතකොට මේ අම්මයි තාත්තයි තමයි අනිත් ඒවට මග පෙන්වන්න ඕනේ. හැබැයි ඒක පසුගිය කාල සීමාව තුළදී සිද්ධ වුණේ නැහැ. පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මේ නායකින් අපි මෙතෙන්ට ගෙන්නනවා. ඍජුවම ප්‍රශ්න කරනවා. ජාතික ප්‍රතිපත්තිය කියන එකට පළවෙනි අඩිතාලම අපිට තියන්න පුළුවන් ස්වාධීන රූපවාහිනිය හරහා. මොකද අපි නිවැරදි නිර්වුල් ප්‍රතිපත්තිමේ කාරණා රසකට යන්න ලෑස්ති වෙලා තියෙනවා. සාකච්ඡා කරලා තියෙනවා. වදින් ආරම්භ කරපු මේ කාරණාව කෝටප්‍රාප්තිය බවට පත් වෙන්නේ පෙබරවාරි 4. සම්පූර්ණ මම හිතනවා ස්වාධීන මාධ්‍ය ජාලයේ යහපත් ආකාරයට යටි උඩුකුරු වෙනවා කියන කාරණාව මම සිහිපත් කරන්න කැමතියි. හැදෙන රටට වැඩෙන ගසක් ජාතික රුක් රෝපණ වැඩසටහන දිවයිනම ආවරණය වන පරිදි අද ආරම්භ වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ඊට එක්ව සිටියා. දැනට 129ක් පවතින මෙරට වනගහනය ඉදිරි 5 වසර තුළ 132ක් දක්වා ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් හැදෙන රටට වැඩෙන ගසක් ජාතික රුක් රෝපණ වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පරිසර ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීවයි මෙය ක්‍රියාත්මක වන්නේ. මිරිහාන සිය පෞද්ගලික නිවාස පරිශ්‍රයේ පැලයක් රෝපණය කරමින් ජනාධිපතිතුමාද මෙම ජාතික වැඩසටහනට එක් වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද තංගල්ල කාල්ට නිවසේ පැලයක් රෝපණය කරමින් මෙම රුක් රෝපණ ජාතික වැඩසටහනට එක් වුණා.
මෙතර ජාතික රුක්‍රෝපණ වැඩසටහනේ සමාරම්භක උත්සවය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික මහමෙවුනා උයනේදී පැවැත්වුණා. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පැවති එම උත්සවයට මහා සංඝරත්නයේද මහජන නියෝජිතින් රැසක්ව එක්ව සිටියා. දෙමටගොඩ දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනේරු දහවන බල මූලස්ථාන පරිශ්‍රයේදී රුක්‍රෝපණ වැඩසටහන ක්‍රියාවට නංවා තිබුණා. අමාත්‍ය මහින්ද අමරවීර හා රාජමාත්‍ය සීවි රත්නායක යන මහතුරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. පරිසර වනජීවී සම්පත් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශයේදීද හැදෙන රටක වැඩෙන ගසක් රුක්‍රෝපණ වැඩසටහන ක්‍රියාවට නැංගුණා. රාජමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි එය සිදු කෙරුණේ. කළුතර දිස්ත්‍රික්කයේ මෙම රුක්‍රෝපණ වැඩසටහන ප්‍රධාන උත්සවය පැවැත්වුණේ යකිරළ ප්‍රදේශයේදී. රාජමාත්‍ය ජයන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යංශයේදීද ජාතික රුක්‍රෝපණ වැඩසටහන ක්‍රියාවට නැංගුණා. අමාත්‍ය විමල් වීරවංශ හා රාජමාත්‍ය දෑසිරි ජයසේකරණ මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මීපැල දසදහසක් බෙදාදීමේ වැඩසටහනක් පැවැත්වුණේ කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙන් විහාරස්ථානයේදී. ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය චරිත හිරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරා ක්‍රියාත්මක වෙනවා. මෙම වසර මැතිවරණ වසරක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තංගල්ල වජිරගිරි විහාරස්ථානයේ පැවති වැඩසටහන් කිහිපයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. තංගල්ල රුහුණු කරලිය මකින් සංවිධාන කර තිබූ ගැබිනි මව්වරුන් සිය දෙනෙකු සඳහා පෝෂණ මලු ලබා දීම සිදු වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අඩු ආදම් ලබී පවුල්වල දරුවන් සිය දෙනෙකු සඳහා පාසල් පුත් හා අධ්‍යාපන උපකරණ ප්‍රදානය කිරීමද අබාධිත තත්ත්වයේ පසුවන්නන් දස දෙනෙකුට රෝදපුටු ලබා දීමද මෙහිදී සිදුවුණා. විහාරස්ථානයේ වෙත පැමිණ සිටි පිරිසට නව වසරේ සුබ පැතුම් එක් කිරීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. මේ නව වසර ජනතාවට දුන්නු උරුමු ඉටු වෙන වර්ෂයක්. ඒ වගේම දැනටමත් සානාධාර ඒ වගේම ලක්ෂයකට රැකී අවස්ථාවන් ලබා දෙන වර්ෂයක් වෙලා තියෙනවා. මේ දෙකල් විභාග අසමත් වෙච්ච අයට රැකියාවක් හරියාකාර තිබුණේ නැහැ. හුඟක් වෙලාවට තමන්ට නුසුදුසු රැකියාවකට ගිහිල්ලා විභාග පාස් කරලා ඒ රැකියාව කරන්න බැරුව හිටපු මිනිසක් හිටියා. ඉතින් ඒ නිසා එතුමා තීන්දුව කළා ලක්ෂයක් පල්ලා ශ්‍රේණියේ තියෙන පුරප්පාඩු සියල්ල පුරවීම සඳහා කණ්ඩායමක් හදන්න. මේ වර්ෂයේ බලාපොරොත්තු තියාගත හැකි වර්ෂයක් රට සංවර්ධනය කරන වර්ෂයක් ජනතාවට දුන්නු පුරුදු ඉටු වෙන වර්ෂයක් වශයෙන් හා මැතිවරණ තියෙන වර්ෂයක් බවට පත් වෙලා තියෙනවා කියන එක මතක් කරගන්න. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ කතරගම පොදුබිම වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. කිරිබෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගැනීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. කතරගම මහදේවාලයේ වෙත ගොස් ආශිර්වාද ලබා ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වූයේ ඉන්නනතුරුවයි. කතරගම අභිනවාරාමාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද මෙම අවස්ථාවට එක් වුණා. මේ හැමෝටම මේ තුනුරුවන් පිළිබඳව කිරිවේර පිළිබඳ කතරගම දෙවියන් පිළිබඳ මේ හැම දෙයක් පිළිබඳව හොඳ විශ්වාසයක් තිබෙනවා. හොඳ ගෞරවයක් තිබෙනවා. ඒ නිසා තමයි නව වසරක් උදා වෙනකොට සෑම වසරකම තමන් මොන ධූරේ දරුවා කතරගම අවත කරන්නේ නැහැ. මේ අවුරුදු ගානක් ගායනා කරපු ජාතියේ අවුරුදු පහක් මේගොල්ලෝ අර වෙනස් වෙලා දැන් තමිල්නාඩුවෙන් බලගන්නවා. නෑ එහෙම කරන්න බෑ. අපේ මේ රට විනාශ කරන ඡන්දවලට කෑදර නායකින්ට අපි ඉල්ලීමක් කරනවා. රට ගැන හිතන්න, රට ගැන හිතන්න, ඡන්ද ගැන හිතන්න එපා. මම ඒසා ඉල්ලීමක් කරනවා. මේ රටේ පිවිසුත්තේ එකම ජාතිය දීය වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ආතතිය හා අදිරුදුර පීඩනයෙන් පෙළීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද සාමාන්‍ය වාටුවකට මාරු කළ බව වාර්තා වනවා.
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණවිය පෙරේදා දිනේදී නියෝග කළා. අධිකරණයේ වරෙන්තු නිකුත්කොට දින දෙකක් යනතුරු රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද ස්වාගත නොහැකිව අතුරුදන්ව සිටියා. ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය බ්‍රහස්පතින්දායි නාරාහෙන් පිට පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වුණේ. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගත්තා. මෙම අවස්ථාවේදී ඔහුගේ වෛද්‍යවරයා ප්‍රකාශ කළේ ආතතිය සහ අධිරුධිර පීඩනය හේතුවෙන් රාජිත සේනාරත්න මහතා වෙනත් රෝහලකට මාරු කළ නොහැකි බවයි. කෙසේ වුවද අද දිනේදී ඔහු දැඩි සත්කාර ඒකකයෙන් වෙනත් වාට්ටුවකට මාරු කරන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා. රාජිත සේනාරත්න මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අදහස් පළ කළා. නීතිපති දෙපාර්තමේන්තුවට නීතිය ක්‍රියාත්මක කරන ඒ නීතිඥයින්ට ලොකු වගකීමක් තියෙනවා. මේ රටේ ජනතාව වෙනුවෙන් ජනතාවගේ මුදල් වලට සාධාරණීෂ්ඨ කරන්න. ඒ නිසා ඔහුට චෝදනා ගොනු කිරීමේදී අල්ලස් පනත, පොදු දේපල පනත මෙවැනි පනත් තුලින් නඩු පැවරීමේ හැකියාව අපි පෙන්වා දීලා තියෙනවා. එතන එම නීතිපති දෙපාර්තමේන්තුව අපි බලාපොරොත්තු වෙනවා මේ රටට සාධාරණ වෙන්න ඕන් කටයුතු කරයි කියලා. එහෙම කටයුතු කරොත් මේ රටේ ජනතාවගේ මුදල් කසා කපු සියලුම පුද්ගලින්ට දඬුවම් කිරීමේ හැකියාව තියෙනවා. ඒකට අධිකරු ජනාධිපතිතුමාට ඕනකම තියෙනවා. ඒ සඳහා දැක්මක් තියෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයට කුමන පක්ෂයකෝ පුද්ගලයෙක් මේ අධිකරු ජනාධිපතිතුමා ප්‍රතිපත්ති මේ කාරණා මත රට ගෙනියන්න සූදානම් වෙන මොහොතේ බාධා කිරීම කළොත් දූෂිතයින් බේරා ගන්න දරන සෑම උත්සාහයක්ම නිරාවරණය කරන්න රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය බලාපොරොත්තු වෙනවා. මාධ්‍ය පවා කිඹුලගේ කතාවත් එක්කනේ මේ රට ගෙනියන්න හදන්නේ. කිඹුලගේ කතාව එකක්. මේ ලොකු කතාව බැලුවොත් මේ රටේ ගැබිනි මාතාවන්ට දුන්නේ බාල බෙහෙත් නා. පිළිකා ඖෂධයෙන් ගසා කෑමක් කරලා තියෙනවා නා. රටේ ජනතාවගේ මුදල් නෙවිල් ප්‍රලාන්තුර දෙනවා නා. මෙන්න මේ කරපු අගතිය කියනවා. කිඹුල්ලු හිරේ ඉන්නවා වගේම රාජිත් සේනාරත්නව අත්අඩංගුවට ගන්නවද? ඔහුට විරුද්ධව චෝදනා ගොනු කරන්නේ කොහොමද කියන සියලුම කාරණා සම්බන්ධයෙන් අදාළ සියලුම ආයතන වලට තොරතුරු ලබා දීලා ඉවරයි. එතනෝල් ආනයනයේ අද සිට අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශයේ තීරණය කර තිබෙනවා. මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිත කරන එතනෝල් දේශීය වශයෙන් බහුලව නිෂ්පාදනය කරන බැවින් මෙම පියවර ගෙන තිබෙනවා. ආරක්ෂම හා සඵලදායි රාජ්‍ය සේවයකට ප්‍රතිඥා ලබා දෙමින් රාජ්‍ය සේවකින් නව වසරේ රාජකාරී ආරම්භ කළා. ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ රට හදන වැඩපිළිවෙලේදී රාජ්‍ය සේවය පිළිබඳ සියලු දෙනා දැඩි විශ්වාසයක් තබා ඇති බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කාර්ය මණ්ඩලය වෙත සුබ පැතුම් එක් කළා. ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දෙමින් නව වසරේ කටයුතු ආරම්භ කළේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපති උපදේශක ලලිත් විරතුංග මහතා සහ ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද මෙම අවස්ථාවට එක් වුණා. රාජ්‍ය සේවකයන් වැටුපට එහා ගිය සේවාවක් රට වෙනුවෙන් ඉටු කළ යුතු බවයි පී.බී. ජයසුන්දර මහතා මෙහිදී කියා සිටියේ. අපි රාජ්‍ය සේවකයන් වශයෙන් කළ යුතු කාර්යභාරය ජනාධිපතිතුමා ඉතාම සරලව ඉතාම කැපවීමෙන් අපිට පණිවිඩයක් දුන්නා. රාජ්‍ය සේවකයන් වශයෙන් අපි යැපෙන්නේ ජනතාව විසින් ආදායම් භේදයකින් තොරව ගෙවනු ලබන වැටුප් වලින්, එහෙම නැත්නම් ඒ අය මහන්සි වී උපයන ජාතික ධනයෙන් කියන කාරණේ. ඒ තමයි අපිට අවංකව කැපවීමෙන් මහජනතාවට බරක් නොවන ලෙස මේ රාජ්‍ය සේවය ක්‍රියාත්මක කිරීම. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය වෙත නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක් කළා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයද රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දෙමින් නව වසරේ රාජකාරී ආරම්භ කළා. ඒ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය නව වසරේ රාජකාරී ආරම්භ කළේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ නිල රාජකාරී ආරම්භ කිරීම සහ රාජ්‍ය ප්‍රතිඥාව ලබා දීම සිදු කෙරුණා.
අමාත්‍යංශ ලේකම් එස් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම කටයුතු සිදු කෙරුණේ. වරාය හා නාවික කටයුතු අමාත්‍යංශ සේවකයන්ද නවසරේ රාජකාරී ආරම්භ කළේ රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දෙමින්. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්න මහතුරුන් මීට එක්ව සිටියා. කර්මාන්ත හා සැපයුම් කල්පනා කරන අමාත්‍යංශයේ නවසරේ රාජකාරී ආරම්භ කෙරුණේ අමාත්‍ය විමල් වීරවංශ සහ රාජ්‍ය අමාත්‍ය දෑසිරි ජයසේකර යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. පරිසර හා වනජීවි සම්පත් අමාත්‍යංශයේ රාජකාරී ආරම්භ කිරීම රාජ්‍ය අමාත්‍ය SB දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. නවසරේ රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීමට කාර්යමණ්ඩලයේ සියලු දෙනාම මෙහිදී එක් වුණා. ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ කාර්යමණ්ඩලය නවවසරේ රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය WDJ සිනමරත්න මහතාද එක් වුණා. උතුරු මැද පළාත් ආණ්ඩුකාර කාර්යාල සේවකයන් නවවසරේ රාජකාරී ආරම්භ කළා. රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීම සිදු කෙරුණේ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන්. අනුතුරුව කාර්යමණ්ඩලයේ ඇමතු තිස්ස විතාරණ මහතා කියා සිටියේ මහජන මුදලින් යැපෙන පිරිසක් ලෙස ජනතාවට උපරිම සේවයක් ලබා දීම රාජ්‍ය සේවකයන්ගේ වගකීම බවයි. ජන ජීවිතයට බලපාන කරුණු සම්බන්ධයෙන් පනවා ඇති නීති රීති සරල කිරීමට වත්මන් රජයේ පියවර ගන්නා බව රාජ්‍ය මාත්‍ය දිළු මමුණුකම මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජීල් පීරිස්, එම පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරා යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා. ජනාධිපතිතුමා කියපු පරිදි ජාතික පාසල් ප්‍රමාණය 1000 දක්වා වැඩි කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතිනවා. උසස් පෙළ සමත් වෙන සියලු දෙනාට විශ්වවිද්‍යාල වරන් ලබා දීමේ හැකියාව පිළිබඳව මේ වෙනකොට සුවබල්ලා කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපේ ප්‍රධානම ප්‍රතිපත්තියක් වෙලා තියෙන ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සෑම ක්‍රියාවලියක්ම සරල කරා. දරුවන් ඇතුළත් කිලිප වෙන්න පුළුවන්, බදු ගෙවීම වෙන්න පුළුවන්, රියදුරු බරපතල ලබා ගැනීම වෙන්න පුළුවන්, නීති වැල් බවට පත් වෙලා තියෙනවා. පුළුවන් තරම් මේ නීති සරල කරලා ජනතාවට පහසුවක් සැලසීම තමයි ජනාධිපතිතුමාගේ අරමුණ වෙලා තියෙන්නේ. ඉහපාලන රජයේ ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරපු විදේශ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් වැරදි. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. තමන්ගේ රටේ ත්‍රිවිධ හමුදා දැඩි ලෙස විවේචනය කරන යෝජනාවකට ජාත්‍යන්තර ආයතනයක් තුළ ඒකට පූර්ණ ආශිර්වාදය දී එහෙම වැඩ කටයුතු කරපු ආණ්ඩුවක් මේ ලෝකේ කොහෙවත් තිබුණේ නැහැ. ඉතින් ඒ තත්ත්වය වෙනස් කරලා අපේ රටේ ජනතාවගේ, අපේ රණවිරුවන්ගේ අයිතිවාසිකම් අභිමානය සුරක්ෂිත කරමින් රටේ විදේශ ප්‍රතිපත්තිය නිර්මාණය කිරීමේ කර්තව්‍යය ගෝඨාභය රාජපක්ෂ රජයේ ප්‍රමුඛ වැඩකටයුත්තක් වන. දැන් කාලගුණ තොරතුරු. ඉදිරි පැය 24 තුළදී නැගෙනහිර හා උතුරු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ උතුරු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේවි. මධ්‍යම සබරගමු, බස්නාහිර සහ ඕව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස දෙකෙන් විතර පස්සේ වැසියෝ විතරම් සහිත වැසි ඇති වේ කියලා බලාපොරොත්තු වෙනවා. බස්නාහිර, මධ්‍යම සබරගමු සහ ඕව පළාත්වල ඇතැම් ස්ථානවලට උදැසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. අපගේ මේළඟ පුවත් විකාශය රාත්‍රියේ 9:30ට බලාපොරොත්තු වන්න. www.itnnews.lk